ඉරානයේ හිටපු ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් රයිසිගේ මරණයට හේතු වූ හෙලිකොප්ටර් යාන අනතුර සම්බන්ධයෙන් ලොව පුරා දැඩි සැකයක් මෙන්ම විවාදාපන්න තත්ත්වයක් මතුව තිබියදී ඒ සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී විසින් අනතුර සිදුවීමෙන් දින 3කට පසුව සිදු කළ විශේෂ හෙළිදරව්ව මෙම අනතුර කිසියම් සතුරු පාර්ශවයක කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් වීමට හැකිද යන සමපේක්ෂණයට නව පණක් එක් කරන්නට සමත් වී තිබෙනවා. ගුවන් අනතුර හේතුවෙන් සිදු වූ මරණයක්ද එසේත් නැතිනම් කවරකු විසින් හෝ සැලසුම් කොට දියත් කරනු ලැබූ ඝාතනයක්ද යන සැකයේ ගින්නෙන් දැවෙමින් පවත්නා ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසිගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත්ව ඇති කාරණා අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන ලාංකේය YouTube අවකාශයේ වෙනත් කිසිදු නාලිකාවක් විසින් සිදු නොකළ සුවිශේෂී හෙළිදරව්ව සහ විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. ඉරානයේ හිටපු ජනපති ඉබ්‍රහීම් රයිසි පසුගිය මැයි 19 වනදා සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමත් සමග ඒ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී ඇති අතර නොසිතූ මොහොතක සිදු වූ මෙම ගුවන් අනතුර සහ මරණය කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් දැයි යන සැකය ඔබේ මනසෙහි වුව පහළ වුවහොත් එය පුදුමයක් නොවේ. මන්දයත් ගාසා යුද්ධයට අදාළව ඉරානය තිරය පිටුපස සිදු කළ භූමිකාවත් එහිම දිගුවක් වශයෙන් පසුගියදා ඉරානය සහ ඊශ්‍රායල අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වය මෙන්ම බටහිර ලෝකයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලක් හේතුවෙන් ඊශ්‍රායලයේ හෝ වෙනත් බටහිර බලවත් රටක බුද්ධිංශ මෙම ගුවන් අනතුර පිටුපස සිටින බවට වන මතයක් මේ වන විටත් ලැව්ගින්නක් මෙන් පැතිර යමින් පැවතීම ඊට ආසන්නතම හේතුවයි. කෙසේ වුවද එවැනි නිගමනයකට එළඹෙන්නට තරම් සාක්ෂි සාධක කිසිවක් තවමත් මුණගැසී නොමැති බව සඳහන් කළ යුතු අතර මුදා ගැනීමේ කණ්ඩායම් වලට පවා හෙලිකොප්ටරය අනතුරට ලක් වී ඇති ස්ථානයට ළඟා වීම ඉතාම අපහසු කාර්යයක් බවට පත් වූ බවද ඔබ හොඳින්ම දන්නා කාරණයක්. අනෙක් අතින් මෙවන් ගුවන් අනතුරක සුළමුළ අනාවරණය කර ගැනීම සඳහා විශ්වසනීය සාක්ෂි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර දැනට ඉතිරිව ඇති සහ අලුතින් හමුවන සාක්ෂි හැකිතාක් ඉක්මනින් ලබාගෙන ඒවා සුරක්ෂිත කර ගැනීමද අත්‍යවශ්‍ය කටයුත්තක්. එසේ වුවද මෙකී දත්ත සියල්ල විශ්ලේෂණය කොට අනතුරට හේතුව නිරාවරණය කර ගැනීමද විශාල කාලයක් ගතවන ව්‍යායාමයක් වශයෙන් සඳහන් කළ යුතුම වන අතර ඉරාන ජනපතිවරයාගේ ඉරණම තීන්දු වූ ආකාරය ගැන මේ මොහොතේ කෙරෙන ඕනෑම විග්‍රහයක් ගොනු කළ හැක්කේ හිතලු ගොන්නක් මත සිදු කරන සමපේක්ෂණයක් එසේත් නැතිනම් ස්පෙකියුලේෂන් එකක් හැටියට පමණක් බවයි. එබැවින් එවැන්නක් සඳහා අප බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ගේ කාලය මිඩංගු කරවීම සුදුසුයැයි අප නොසිතනමුත් බොහෝ දෙනෙකු අප වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් සහ මෙම අනතුරට මුහුණ පෑ Bell 212 හෙලිකොප්ටර් යානාවල නඩත්තු කටයුතු භාරව රාජකාරී කළ ගුවන් යානා ඉංජිනේරුවෙකු වශයෙන් මේ සම්බන්ධයෙන් යමක් පැහැදිලි කිරීම අපගේ යුතුකමක් වශයෙන් අප සිතනවා. දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව ඊබ්‍රහීම් රයිසි හිටපු ඉරාන ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරය ඇමරිකාවේ බෙල් හෙලිකොප්ටර් ටෙක්ස්ට්‍රන් සමාගම විසින් නිෂ්පාදිත Bell 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක්. ප්‍රධාන රොටරයේ තල දෙකකින් සමන්විතව ටර්බෝ ෂාෆ්ට් වර්ගයේ එන්ජින් ද්විත්වයකින් බලගන්වා ඇති එමෙන්ම එක් ගුවන් නියමුවෙකු හෝ ගුවන් නියමුවන් දෙදෙනෙකු විසින් හැසිරවිය හැකි නියමුවන්ද සමගින් උපරිම මගීධාරිතාව 15ක් පමණ වන මධ්‍යම ප්‍රමාණයේ බහුකාර්ය හෙලිකොප්ටරයක් වශයෙන් Bell 212 හෙලිකොප්ටරය මූලික වශයෙන් හඳුන්වා දීමට හැකි. වියට්නාම් යුද සමයේ ඇමරිකානු හමුදා විසින් විශාල වශයෙන් භාවිතා කරන ලද UH-1 Iroquois හෙලිකොප්ටරයේ වැඩිදියුණු කරන ලද මාදිලියක් වශයෙන් එහි වූ තනි එන්ජිම වෙනුවට ද්විත්ව එන්ජින් සැකැස්මක් සහිතව 60 දශකයේ අගභාගයේ මෙම හෙලිකොප්ටරය මුල් වතාවට සැලසුම් කොට නිපද වූයේ කැනේඩියානු හමුදාමය භාවිතය සඳහායි. ඊට සමගාමීව මෙම හෙලිකොප්ටරය ඇමරිකානු හමුදාවල භාවිතය සඳහාද යොදවනු ලැබූ අතර සියලුම ආකාරයේ ප්‍රවාහන කටයුතු, මුදා ගැනීම්, ගිනි නිවීම්, නිරීක්ෂණ කටයුතු පමණක්ම නොව ප්‍රහාරක හෙලිකොප්ටරයක් වශයෙන් භාවිතා කිරීමේ හැකියාවද ඈසතුයි. ඉරානයේ සම්බන්ධයෙන් සැලකීමේදී ඇමරිකාව සහ කැනඩාව හැරුණු කොට Bell 212 හෙලිකොප්ටරය හමුදා යොදාගත් ලොව පළමු බාහිර ගැනුම්කරු වශයෙන් ඉතිහාසයේ සටහන්ව ඇති නමුත්
පසුකාලීනව ඉරානය සහ බටහිර කඳවුර අතර ඇති වූ සහ වර්තමානයේ පවා පවතින්නා වූ එදිරිවාදිකම් අනුව එය ඔබට පුදුමය ගෙන දෙන කාරණයක් වනු නොඅනුමානයි. එසේ වුවද ඉරාන ඊශ්‍රායල් අර්බුදය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ වැඩසටහන් වලදී මීට හේතුපාදක වූ කරුණු මොනවාදැයි අප දීර්ඝ වශයෙන් විග්‍රහ කළ බැවින් මෙහිදී ඒ සම්බන්ධයෙන් යමක් සඳහන් නොකරනමුත් ඒ සඳහා දිගුව ඉහතින් හෝ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලබාගත හැකි. ඒ අනුව වර්ෂ 1970 පටන්ම ඉරානය සතුව බෙල් 212 හෙලිකොප්ටර් යානා පැවති අතර බෙල් 214 ඇතුළුව විවිධ මාදිලි වලින් ඉරානයේ මිලදීගත් බෙල් 212 හෙලිකොප්ටර් යානා ගණන සටහන් වන්නේ 287 වැනි විශාල අගයක් හැටියටයි. එසේ වුවද ඉරානය විසින් මේ වන විට සේවය යොදවා ඇති බෙල් 212 හෙලිකොප්ටර් යානා සංඛ්‍යාව සම්බන්ධයෙන් නිශ්චිත යමක් සඳහන් කරන්නට තරම් දත්ත නොමැති අතර එය සැලකිය යුතු සංඛ්‍යාවක් විය හැකි බව අපගේ අදහසයි. ඊබ්‍රහිම් රයිසි ජනපතිවරයා රැගෙන අසර්බයිජානයේ සිට පියාසර කළ බෙල් 212 හෙලිකොප්ටරය සම්බන්ධයෙන් සඳහන් කිරීමේදී එයද බොහෝ දුරට වර්ෂ 1979 පෙර අතුව ඉරානය විසින් මිලදී ගනු ලැබුවක් වශයෙන් සඳහන් කළ යුතු වන අතර එම වසරේ සිදු වූ ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා දැඩිසේ පළුදු වීම ඊට හේතුවයි. ඒ අනුව අනතුරට ලක් වූ හෙලිකොප්ටරය ඉතාම පැරණි යානාවක් වශයෙන් දෘශ්‍යමාන වුවද එම හෙලිකොප්ටර් යානා සැලසුම් කිරීමේදී නිශ්චිත මෙහෙයුම් කරන ආයු කාලයකින් තොරව එනම් ඔන් කන්ඩිෂන් යනුවෙන් නිර්ණය කොට තිබීම අනුව නිසි පරිදි නඩත්තු කරන ලද ඕනෑම යානාවක් අලුත්ම යානාවක් වශයෙන් තාක්ෂණික වශයෙන් සැලකීමෙහි කිසිදු වරදක් නැහැ. මන්දයත් හෙලිකොප්ටරයේ ගුවන් සැකිල්ල එනම් එයා ෆ්‍රේම් එක හැරුණුකොට අන් සියලු උපාංගවල එක් එක් අමතර කොටස් සඳහා නිශ්චිත ආයු කාලයක් පවතින බැවින් ඒවා නිසි කාල ප්‍රාන්තරවලින් මාරු කිරීම අනිවාර්ය වීමයි. ගුවන් සැකිල සම්බන්ධයෙන් ගත්තද මල බැදීම සංයුක්ත සැකිලි කොටස්වල විකණ්ඩනය හෝ ගෙවී යාම වැනි හේතු මත භාවිතයට නුසුදුසු තත්ත්වයට පත්වන ගුවන් සැකිල්ලෙහි ඕනෑම කොටසක්ද මාරු කිරීමේ හැකියාව ඇති අතර ගුවන් යානාව ඔන් කන්ඩිෂන් තත්ත්වයෙහිලා සැලකෙන්නේ කෙසේදැයි ඒ අනුව ඔබට වැටහෙනවා ඇති. වඩාත් සරල ලෙසින් කිවහොත් හෙලිකොප්ටරය කෙතරම් පැරණි වුවද එහිවන අංගෝපාංග නවීන තත්ත්වයේ පවතින අතර මෙම නිර්මාණ කරන දර්ශනය එසේත් නැතිනම් ඩිසයින් ෆිලොසොෆියක යටතේ නිපදවා ඇති රයිසි ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරය බෙල් හෙලිකොප්ටර් සමාගම විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව නඩත්තු කටයුතු සිදු කරන ලද්දේ නම් එහි නිෂ්පාදන වර්ෂය කෙතරම් පැරණි වුවද එය අනතුරක් සිදුවීමට තරම් හේතුවක් නොවන බව අවධාරණය කළ යුතුයි. කෙසේ වෙතත් විවිධ භූදේශපාලනික කාරණාවන් අරබයා ඉරානය සහ ඇමරිකාව අතර වසර ගණනාවක් මුළුල්ලේ ඇති වී තිබෙන එදිරිවාදිකම් හේතුවෙන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර විසින් ඉරානය මත සම්බාධක ගොන්නක් පනවා ඇති අතර එය මෙම බෙල් හෙලිකොප්ටර් යානාවන් එහි නිෂ්පාදකයා විසින් ලබා දී ඇති නඩත්තු නිර්ණායක අනුව සිදු කිරීමට විශාල බාධකයක් වන බව අප ඔබට පවසන්නේ සිව්වන ඊළාම් යුද්ධය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුහුණ දුන් අත්දැකීම් අනුවයි. මන්දයත් දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් සහ බරක් ඔබාමාගේ ජනපතිවරණයට ටැමිල්ස් ෆෝ ඔබාමා වැනි දෙමළ අන්තවාදී සංවිධාන විසින් ලබා දුන් සුවිසල ධනස්කන්ධය හේතුවෙන් ඇමරිකාව සහ කැනඩාව මෙකි බෙල් හෙලිකොප්ටර් යානාවල නඩත්තුව සඳහා අවශ්‍ය මූලිකම අමතර කොටස් පවා ලබා දීම අත්හිටුවනු ලැබූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තුන්වන පාර්ශ්වයන් සහ කළුකඩ වෙළඳුන් හරහා එකී අමතර කොටස් ලබා ගැනීම සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වූවා මෙන්ම ඒ සඳහා අනවශ්‍ය ලෙසින් කාලය වැය කරන්නටද සිදු වුණා. එසේ වුවත් බෙල් 212 හෙලිකොප්ටර් යානාවන් සඳහා භාවිතා වන කැනඩාවේ ප්‍රැට් & විට්නි සමාගම විසින් නිෂ්පාදිත එන්ජින් වල පිරිවැඩියාව එසේත් නැතිනම් ඕවර්හෝල් කිරීම සඳහා ලොව පුරාම ඇත්තේ අනුමත ආයතන 40ක් වන බැවින් ඒ කිසිදු ආයතනයක් හරහා එම සේවාවන් ලබා ගැනීමට පවා ඉඩ නොතැබීමට මෙම බටහිර බලවතුන් ක්‍රියා කළ අතර එවන් අවස්ථාවල ගුවන් හමුදාවේ ඉංජිනේරුවන් වන අපට සිදු වූයේ අප විසින්ම නිර්මාණය කරගත් විකල්ප නඩත්තු ක්‍රමවේ අප සතු ගුවන් යානාවන් පියාසර යෝග්‍ය තත්ත්වයේ පවත්වා ගැනීමටයි. එබැවින් ඉරානයටද නිසක වශයෙන්ම මෙම අර්බුදයට එයාකාරයෙන්ම මුහුණ දෙන්නට සිදුවන්නට ඇති බවට කිසිදු සැකයක් නොමැති අතර ඔවුන් එම බාධක ජය ගැනීම සඳහා අනුගමනය කළේ කිනම් ක්‍රමවේදයක් දැයි කීමට තරම් සාධක විවෘත අවකාශයේ නැහැ. එනමුත් පසුගිය දශක දෙක තුළ ඉරානය ගොඩනගාගත් ආර්ථිකමය සහ භූදේශපාලනික බලය අනුව එම කඩයිම ජය ගැනීම ශ්‍රී ලංකාවට තරම්ම අපහසු නොවන්නට ඇති බව පමණක්
උපකල්පනයක් වශයෙන් ඔබ හමුවේ තබන්නටද අප කැමති. සමස්තයක් වශයෙන් ගත් කල අනතුරට ලක් වූ හෙලිකොප්ටරයේ පැවති තාක්ෂණික ශක්්‍යතාවන් කෙබඳු ආකාරයක් ගන්නට ඇති දැයි නිශ්චිතව සඳහන් කරන්නට තරම් දත්ත නොමැති අතර මෙම හෙලිකොප්ටරය මූලික පියාසර සහ මඟ පෙන්වීමේ උපාංග නොයසේ නම් ෆ්ලයිට් ඇන් නැවිගේෂන් ඉක්විප්මන්ට් වලින් සමන්විත වූවක්ද එසේත් නැතිනම් කාලගුණික රේඩාර් ස්වයංක්‍රීය පාලක පද්ධති නොයසේ නම් ඔටෝමැටික් ෆ්ලයිට් කන්ට්‍රෝල් සහ ගුවන් නියමුවන්ගේ කාර්ය පහසු කරවන අනෙකුත් ඩිජිටල් යුගයේ මෙවලම් වලින් බලගැන්වූවක් දැයි කීමට බැහැ. බෙල් 212 හෙලිකොප්ටරය සහ බෙල් 412 හෙලිකොප්ටරය එකිනෙක හා සංසන්දනය කිරීමේදී ඒවායේ ගුවන් සැකිල්ල පවා බොහෝ දුරට සමාන වන අතර ඒ නිසාම බෙල් 412 හෙලිකොප්ටර් සඳහා හඳුන්වා දුන් පියාසර ආරක්ෂාව ඉහළ නංවන්නට මහෝපකාරී වන නවීන උපාංග කිසිදු ගැටලුවකින් තොරවම බෙල් 212 හෙලිකොප්ටරය සඳහා සවි කිරීමට හැකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ යානාවේ විදුලි පද්ධති ආදිය නවීකරණය කිරීම පමණක් වුවද බෙල් 412 මාදිලිය සඳහා හඳුන්වා දුන් සමහරෙක් එන්ජින් මාදිලි ග්ලාස් කොක්පිට් සහ විවිධාකාරයේ නවීන මෙවලම් නිෂ්පාදකයා විසින් බෙල් 212 යානාවට සවි කිරීම අනුමත නොකරන බවත් පෙන්වා දිය යුතුයි. සැබවින්ම එය ඔවුන්ගේ ව්‍යාපාර උපක්‍රමයක් වශයෙන් අප වටහා ගත යුතු අතර ගුවන් යානා කර්මාන්තයේ ඇති මූලිකම සංකල්ප අනුව කිසියම් හෝ යානාවක නිෂ්පාදකයාගේ අනුදැමුමකින් තොරව එවන් වැඩිදියුණු කිරීම එසේත් නැතිනම් මොඩිෆිකේෂන් සිදු කිරීමේ බලයක් කිසිදු හිමිකරුවෙකුට හෝ මෙහෙයුම්කරුවෙකුට නැහැ. එබැවින් රයිසි ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරයේ තාක්ෂණික ශක්්‍යතාව පැවති ඉහළම තත්ත්වයේ වශයෙන් න්‍යායාත්මකව අපට සැලකිය හැක්කේ බෙල් 212 හෙලිකොප්ටර සඳහා බෙල් හෙලිකොප්ටර සමාගම විසින් ලබා දී ඇති ඉහළම කාර්ය සාධන මට්ටමයි. මෙම අනතුර සම්බන්ධයෙන් ඔබ වෙත ගෙනහැර දැක්විය යුතු කරුණු අතර රයිසි ජනාධිපතිවරයා විසින් තම නිල සංචාර සඳහා භාවිතා කරන ලද්දේ මූලික පහසුකම් වලින් පමණක් සමන්විත බෙල් 212 හෙලිකොප්ටරයක් වීමද ඉතාම වැදගත් කාරණයක්. මන්දයත් වර්ෂ 1998න් පසුව නිෂ්පාදන කටයුතු මුළුමනින්ම නවතා දමනු ලැබූ බෙල් 212 හෙලිකොප්ටරය යනු ශබ්දය ඉතා අධික ද්විත්වතල හෙලිකොප්ටරයක් වීම නිසා ඇතිවන කම්පනය හේතුවෙන් ගමනේ සුව පහසුව අවම යානාවක් වීමයි. අපගේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාව ඉරානය තරම් බලවත් රටක් වූයේ නම් නිසැක වශයෙන්ම අප රාජ්‍ය නායකයින් මෙවන් හෙලිකොප්ටරයක් තම නිල ගමන් බිමන් සඳහා භාවිතා නොකිරීම අනිවාර්ය වන අතර බෙල් 212 යානාවේ උසස් මාදිලිය වශයෙන් සැලකෙන බෙල් 412 යානා ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකාවට මුල්වරට ගෙන්වූයේ වර්ෂ 1982 දීවීම ඊට කදිම නිදසුනක්. එසේ වුවත් ඇමරිකාවත් සමගින් වූ රාජ්‍යතාන්ත්‍රික ආරෝගේ පරිමාව අනුව රයිසි ජනපතිවරයා විසින් තම ගමන් බිමන් සඳහා ඇමරිකාවේම නිෂ්පාදිත හෙලිකොප්ටරයක් භාවිතා කිරීම ප්‍රශ්නකාරී එකක් බව අපට හැඟෙනමුත් එවන් තෝරා ගැනීමක් අවම වශයෙන් එරට බුද්ධි සේවාවල හෝ අවධානයට ලක් නොවූයේ මන්දැයි කීමට බැහැ. අනෙක් අතින් තාක්ෂණික ශක්්‍යතාව ආරක්ෂාකාරී බව සහ වසර 50කට අධික කාලයක් මුළුල්ලේ ලොව පුරා භාවිතා කරනු ලැබූ දහස් සංඛ්‍යාත හෙලිකොප්ටර් යානා මගින් තහවුරු කරනු ලැබූ එහි කාර්මික උසස් බව කරණ කොටගෙන සතුරාගේ නිෂ්පාදනයක් වුව ඉරාන රාජ්‍ය නායකයාගේ ගමන් බිමන් සඳහා එයම තෝරාගත්තාදැයි කීමට බැහැ. කුමන අන්දමකින් හෝ වේවා බෙල් 212 යානාවකින් පමණක් තම නිල සංචාර සිදු කරන්නට තරම් රයිසි ජනපතිවරයා අල්පේච්ඡ වීම නම් අනිවාර්යෙන් අගය කළ යුතු කරුණක්. මීළඟට අප ඔබගේ අවධානයට ලක් කරන්නේ මෙම ඛේදනීය අනතුර සිදු වූ දිනයේ සිදුවීම් එකිනෙක දිගහැරුණ ආකාරයයි. එදින පෙරවරුවේ රයිසි ජනපතිවරයා සහ විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු දූත පිරිසක් රැගත් බෙල් 212 හෙලිකොප්ටර් යානා ත්‍රිත්වයක් ඉරානයේ සිට අසර්බයිජාන දේශ සීමාව වෙත පියාසර කළේ ඉරාන ආධාර මත ඉරාන අසර්බයිජාන දේශ සීමාවේ ඉදිකරනු ලැබූ වේල්ලක් විවෘත කිරීම සඳහායි. එම අවස්ථාවට දෙරටේම ජනාධිපතිවරුන් සහභාගී වූ අතර ඉරාන දූත පිරිස එතනින් පිටවන විට වේලාව පස්වරු එක පමණ වන්නට ඇතැයි සඳහන්. හෙලිකොප්ටර් තුනකින් සමන්විත මෙම යානා සමූහයේ අනදෙන්නා වශයෙන් කටයුතු කළේ රයිසිරගත් හෙලිකොප්ටරයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ කපිතාන් මුස්තාෆා විනම් පළපුරුදු ගුවන් නියමුවා වූ අතර රයිසිරගත් හෙලිකොප්ටරය මැදිනුත් අනෙකුත් හෙලිකොප්ටර් දෙක එහි දෙපසිනුත් වන ආකාරයෙන් ඔවුන් පෙර සැලසුම් කරගත් ගුවන් මාර්ගයේ ඉරාන අගනුවර වෙත පියාසර කරන්නට වුණා.
මැයි 22 වනදා හෙළි වූ නවතම කරුණු අනුව හෙලිකොප්ටර් යානා ගුවන්ගත වූ මොහොත වන විටත් සැලසුම්ගත ගුවන් මාර්ගයේ කාලගුණය සම්බන්ධයෙන් සඳහන් කළ යුතු තරමේ යමක් නොවූ බැවින් එම මාර්ගයේ කිසිදු වෙනසක් සිදු කරන්නට අවශ්‍ය නොවූ නමුත් යානා ත්‍රිත්වය ගුවන්ගත වී විනාඩි 45කට පමණ පසුව රයිසි රැගත් යානාවේ කපිතාන් මුස්තාෆාවි අනෙකුත් හෙලිකොප්ටර් යානා ද්විත්වයෙහි නියමුවන්ට අනකලේ ඉදිරියේ ඇති වලාකුලක් මගහැරීම සඳහා යානාවන් වඩාත් ඉහළට පියාසර කරමින් අදාළ ගමන් මාර්ගයේම පියාසර කරන ලෙසටයි. එය අනෙකුත් හෙලිකොප්ටර් යානාවන්ට නිකුත් කළ විධානයක් මෙන්ම මුස්තාෆාවිද එයම අනුගමනය කළ යුතු වූයේ ඇයිදයි අප ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැහැ. මුස්තාෆාවිගේ විධානය අනුව කටයුතු කළ හෙලිකොප්ටර් යානා ත්‍රිත්වය වලාකුල මඟහැර යන්න තරම් ප්‍රමාණවත් ඉහළ උසකට නැගී වලාකුලට ඉහළින් තම මුල් ගමන් මාර්ගයේම පියාසර කරන්නට වූයේ තත්පර 30ක් වැනි කාලයක් පමණයි. ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරය දෙපසින් පියාසර කළ හෙලිකොප්ටර් යානා දෙකෙන් එකක ගමන් කළ ජනපති රයිසිගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගොලාම් හොසේන් ඉස්මයිලි සඳහන් කරන ආකාරයට මැදින් ගමන් කළ ජනපතිවරයා රැගත් ගුවන් යානාව එක් වරම අතුරුදන් වූ බවක් තමන් ගමන් කළ හෙලිකොප්ටරයේ නියමුවන් නිරීක්ෂණය කළ අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වූයේ අනෙකුත් හෙලිකොප්ටර් යානා දෙක ආපසු හරවා ප්‍රධාන හෙලිකොප්ටරයට සිදු වූයේ කුමක්දැයි විපරම් කිරීමටයි. කෙසේ වෙතත් කඳු සහිත භූමියට ඉහළින් පැවති බලාකුළු ස්තරය හේතුවෙන් ඔවුන්ටද කිසියම් උස මට්ටමකට වඩා තම හෙලිකොප්ටර් යානාවන් පහත් කිරීමට නොහැකි වූ අතර ඉස්මයිලි සිටි හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා රේඩියෝ පද්ධති ආධාරයෙන් අතුරුදන් හෙලිකොප්ටරයේ ගුවන් නියමුවා සම්බන්ධ කර ගැනීමට සිදු කළ උත්සාහයන් ගණනාවක් අසාර්ථක වුවද අවසානයේ ඒ වෙතින් පිළිතුරු ලැබුණා. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දුන් තැනැත්තා ජනපතිවරයාගේ ප්‍රධාන ගුවන් නියමුවා නොව මොහොමඩ් අලි අලේ හෂිම් නැමැති අතුරුදන් යානාවේ ගමන් කළ පූජකවරයෙකු වූ අතර ඔහු සඳහන් කළේ අපේ තත්ත්වය හොඳ නැති බව සහ හෙලිකොප්ටරය නිම්නයට කඩා වැටුණු බව පමණයි. ඉන් අනතුරුව ජනපති කාර්යමණ්ඩල ප්‍රධානී ඉස්මයිලිද ඔහුව සම්බන්ධ කරගත් නමුත් ඉතා අසීරුවෙන් කතා කළ ඔහු පෙර සඳහන් කළ වචනවලට වඩා වෙනස් යමක් පැවසූයේ නැහැ. කෙසේ වෙතත් තවදුරටත් තොරතුරු ලබා ගන්නට දැරූ උත්සාහයන් අසාර්ථක වීමෙන් අනතුරුව අනෙක් හෙලිකොප්ටර් ද්විත්වය එම සීමාවෙන් පිටතට පියාසර කොට ඒ ආසන්නයේ වූ පතලක් ආශ්‍රිතව ගොඩ බාන්නට කටයුතු කළා. මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී අතුරුදන් වීම යන වචනය භාවිතා කිරීම ඉතාම ප්‍රශ්නකාරී වන අතර එයින් ඉස්මයිලි මහතා සඳහන් කළේ කවරක්ද යන්න පැහැදිලි නැහැ. මන්දයත් වලාකුලට ඉහළින් පියාසර කිරීමේදී පවා ගුවන් යානාව වලාකුලෙහි ඉහළ සීමාවටත් සැලකිය යුතු තරමින් ඉහළින් පියාසර කරන අතර එවන් නියාමනයන් ගෝලීය වශයෙන් අනුගමනය කළ යුතු පියාසර වෘත්තියේ මූලික කාරණා වශයෙන් සඳහන් කළ යුතුයි. එබැවින් තවත් හෙලිකොප්ටර් යානා දෙකකට මැදිව ගමන්ගත් හෙලිකොප්ටරයක් එක් වරම අතුරුදන් වීම යනු එක එල්ලේම පිළිගත නොහැකි කාරණයක් වන අතර එන්ජින් බලය ක්ෂණිකව සහ සම්පූර්ණයෙන් බිඳ වැටීමකදී වුව හෙලිකොප්ටරයක් ඒ ආකාරයෙන් ක්ෂණික අතුරුදන් වීමකට ලක් නොවන්නේ හෙලිකොප්ටරයක ප්‍රධාන රොටරය ඔටෝ ගයිරෝ නම් සිද්ධාන්තය අනුව දිගින් දිගටම කරකැවෙමින් තිබීම සහ ඒ ආධාරයෙන් හෙලිකොප්ටරය අවම වශයෙන් ජීවිතහානි නොවන අන්දමින් හෝ බේරා ගැනීමට සහ හදිසි ගොඩබෑමකට ලක් කිරීමට ඉඩක් තිබීමයි. ඒ සඳහා අනුගමනය කෙරෙන ඔටෝ රොටේෂන් නම් ක්‍රමවේදය හෙලිකොප්ටර් යානා පදවන ගුවන් නියමුවන්ගේ අයනු ආයනු අතර වන ඉගෙනීමක් වන තරමටම හෙලිකොප්ටර් යානා පැදවීමේ ඇති මූලිකම ක්‍රියාකාරකමක් වන බැවින් ඉරානයේ ජනපතිවරයා රැගත් හෙලිකොප්ටරයේ පැදවූ නියමුවාට එය අනුගමනය කිරීමට නොහැකි වූවා යැයි සිතන්නට තරම් හේතුවක් නැහැ. එබැවින් හෙලිකොප්ටරයේ පියාසර කරමින් සිටි උස සීමාවෙන් එක් වරම පහතට වැටුනේ නම් අවම වශයෙන් එය හෝ නිරීක්ෂණය කළ යුතුව තිබූ නමුත් අනෙකුත් යානා ද්විත්වයෙහි ගුවන් නියමුවන්ට සෑම මොහොතකදීම ජනපති හෙලිකොප්ටරය මතම දෑස් රඳවාගෙන සිටින්නට නියමයක් නොමැති බැවින් ඔවුන් අනතුරට ලක් වූ හෙලිකොප්ටරයෙන් ඇස ඉවතට ගත් මොහොතක එය පියාසර කරමින් සිටි උසෙන් පහතට වැටෙන්නට හෝ පහතට පැමිණෙන්නට ඇති බව හෝ සිටිය හැකි. අනෙක් අතින් ගුවන් නියමුවාගේ අත්දැකීම ඉස්මයිල් මහතා විසින් මාධ්‍ය වෙත සඳහන් කිරීමේදී ඔහු තෝරාගත් වචන එම අත්දැකීම ගුවන් නියමුවා ලැබූ අයුරින්ම විස්තර කිරීමට තරම් සුදුසුදැයි කීමටත් බැහැ. එමෙන්ම මෙහිදී දැනට අප සතුව පවත්නා දැනුම් පරාසයන් තුලින් විස්තර කළ නොහැකි අන්දමේ යමක් සිදු වූවාදැයි කීමටද නොහැකි අතර
ඉන් දින දෙකකට පමණ පසුව එංගලන්තයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ බෝයිං 777 වර්ගයේ යානාවක් එක් වරම අඩි 6000ක් තරම් ඉතා ඉහළ උසක සිට එක් වරම පහතට වැටීමේ සිදුවීමද මේ දක්වා උබතෝ කෝටිකයන් රැසක් නිර්මාණය කරන්නට සමත් වූ ක්ෂණික කාලගුණික විපර්යාසයක්. එබැවින් අනතුරට ලක් වූ හෙලිකොප්ටරය එවන් ගිරණමකට හෝ මුහුණ දුන්නා දැයි කීමට නොහැකි අතර මෙවැනි ගැටලු විසඳනු ඇත්තේ අනාගතයේ විසින් පමණක් බව සඳහන් කරන්නට කැමැති. කෙසේ වෙතත් මෙහිදී නැගෙන ප්‍රධානතම ගැටලුව වන්නේ අනතුරට ලක් වූ හෙලිකොප්ටරයට තමන් කඩා වැටෙන බව රේඩියෝ පණිවුඩයක් මාර්ගයෙන් හෝ දැනුම් දීමට නොහැකි වූයේ මන්ද යන කාරණයයි. සාමාන්‍යයෙන් හෙලිකොප්ටර යානා කඳු සහිත ප්‍රදේශවල පියාසැරීමේදී ඒවායේ නිම්න ඔස්සේ පියාසරන්නේ නම් කඳු දෙකෙහි උසෙන් 3/2 පමණ උසකට වඩා ඉහළ උසකින් පියාසර කළ යුතු වන අතර කඳු මුදුන් වලාකුලෙන් වැසී ඇති මොහොතක නම් ඊටත් වඩා ඉහළින් ගමන් කළ යුතුයි. ඒ අනුවම හෙලිකොප්ටරය කිසියම් තාක්ෂණික දෝෂයකට හෝ ගුවන් නියමුවාට ඇති වූ හෘදයාබාධයක් වැනි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම ඉරණමට මුහුණ පෑවේ නම් ඉහත සඳහන් කළ ඔටෝ ගයිරෝ සහ ඔටෝ රොටේෂන් යන හැකියාවන් නිසා පියාසර උසේ සිට හෙලිකොප්ටරය පතිත වූ භූමිය වෙත ළඟාවීම සඳහා අවම වශයෙන් තත්පර 15-34 කාලයක් ගතවන බව අපගේ ගණනය කිරීම් අනුව සඳහන් කළ හැකි. එබැවින් ගුවන් යානාවක් කඩා වැටීම නොවැළැක්විය හැකි බවට හෝ බරපතල දෝෂයක් හටගෙන ඇති බව ගුවන් ගමන් පාලකයින්ට සහ සෙසු ගුවන් යානාවන්ට දැනුම් දීමට හෝ භාවිතා වන ලෝක සම්මත කෙටි රේඩියෝ පණිවුඩය වන මේඩේ කෝල් එකක් ලබා දීමට හෝ එම කාලය ප්‍රමාණවත් බව අපගේ වැටහීම වන අතර එවැන්නක් සම්බන්ධයෙන් වාර්තා නොවීම බරපතල කාරණයක්. කඳු සහිත ප්‍රදේශයක් වූ බැවින් හෙලිකොප්ටරයේ වූ සන්නිවේදන උපකරණවල ශක්්‍යතාව අනුව කඳු අතර පියාසර කිරීමේදී හෙලිකොප්ටරයෙන් නිකුත් වන්නා වූ රේඩියෝ තරංග කඳු බාධකවල වැදීම නිසා ගොඩබිම් මධ්‍යස්ථාන වෙත එම පණිවුඩ නොලැබී යාමේ සම්භාවිතාවක් පැවතුනද ඒ ආසන්නයේම තවත් හෙලිකොප්ටර දෙකක් වීම සහ අනතුර සිදුවීමට උපරිම වශයෙන් විනාඩි 2-3කටවත් පෙර අතුව අනතුරට ලක් වූ හෙලිකොප්ටරයෙන් අනෙකුත් හෙලිකොප්ටර යානා වෙත වලාකුළ මගහැරීම සඳහා ඉහළ නගින ලෙස විධානයක් ලැබී තිබීමත් හේතුවෙන් කඩා වැටුණ හෙලිකොප්ටරයේ නියමුවා මේඩේ කෝල් එකක් ලබා දුන්නේ නම් එය අනෙකුත් යානා ද්විත්වය වෙත නොලැබී යාමක් නම් සිදුවීමට ඉඩක් නොමැති තරම් අවම සම්භාවිතාවක්. ඒ අනුව මේඩේ කෝල් එකක් නොලැබුණාද නොයසේ නම් ලැබුණ පණිවුඩේ සම්බන්ධයෙන් සඳහන් කිරීමට ඉස්මයිලි මහතාට මගහැරුණාද යන්න කීමට බැහැ. දැනට ලැබී ඇති ඉතාම සීමිත කරුණු ප්‍රමාණය අනුව විශ්ලේෂණාත්මකව පැවසිය හැකි කාරණා එතකින්ද නිමා නොවන අතර මීළඟට අප ඔබගේ අවධානය යොමු කරන්නේ ඔබ බොහෝ දෙනෙකුගේ මනසෙහි ගැබ්ව තිබිය හැකි කාරණාවක් සම්බන්ධවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කළු පෙට්ටිය එසේත් නැතිනම් බ්ලැක් බොක්ස් එක යනුවෙන් හැඳින්වෙන උපාංගය අද ඊයේ සිටක නොව බොහෝ කලක පටන් ගුවන් අනතුරුවලදී සිදු වූ දේ නිරාවරණය කර ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වූ බව ඔබ නොදන්නවා විය නොහැකි. ෆ්ලයිට් ඩේටා රෙකෝඩ් යනුවෙන් හැඳින්වෙන මෙහි ගුවන් යානාවේ ක්‍රියාකාරීත්වයට අදාළ සෑම දත්තයක්ම පාහේ සටහන් වන අතර ගුවන් නියමුවා අත්වැරදීමකින් හෙලිකොප්ටරයේ පාලන පද්ධතියට ලබා දෙන නොගිනිය හැකි තරමේ ඉතාම කුඩා ආදානයක් එනම් ඉන්පුට් එකක් වුව සටහන් වන තරමටම ඒවා ඉහළ සංවේදීතාවකින් මෙන්ම නිරවද්‍යතාවකින්ද යුක්තයි. කෙසේ වෙතත් සිවිල් ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා නොවන ගුවන් යානාවල එම උපාංගය අනිවාර්යෙන් සවිකොට තිබිය යුතු බවට නියමයක් නොවන බැවින් ඉරාන ගුවන් හමුදාව යටතෙහි වූ මෙම හෙලිකොප්ටරයේ FDR යන කෙටි එදුමෙන් හැඳින්වෙන මෙම උපකරණය සවිකොට තිබුණේ දැයි කීමට බැහැ. කිසියම් හේකින් එය සවිකොට තිබුණා නම් මේ වන විටත් මුදා ගැනීමේ කණ්ඩායම් වලට එය හමු වී තිබිය යුතු වනමුත් මේ වනතා ඒ සම්බන්ධයෙන් හෝ ගුවන් යානාවේ නියමුවන් සිදු කරන සියලු වාචික සන්නිවේදන සටහන් වීම සඳහා නිර්මාණය කොට ඇති කොක්පිට් වොයිස් රෙකෝඩර් නැමැති උපකරණය සම්බන්ධයෙන් හෝ කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඒ අනුව දැනට මේ සම්බන්ධයෙන් සිදු කළ හැකි නිගමන ඉතාම සීමා සහිත වන අතර පෙර සඳහන් කළ පරිදි අනතුරටපත් හෙලිකොප්ටරයේ නියමුවා මේඩේ කෝල් එකක් ලබා දී එය අන් කිසිදු යානාවකට හෝ ගොඩබිම් මධ්‍යස්ථානයකට වාර්තා නොවූයේ නම් වුවද එය කොක්පිට් වොයිස් රෙකෝඩරේ සටහන් වීම අනිවාර්යයි. මෙකී කාරණාවන් හැරුණු කොට පැවති අයහපත් කාලගුණික තත්ත්වයට නිරාවරණය වීම හේතුවෙන් ගුවන් නියමුවා ඩිස්ඔරියන්ටේට් වීම යනුවෙන් හැඳින්වෙන ව්‍යාකූල මානසික තත්ත්වයට පත්වීමද මෙහිදී බැහැරලීමට නොහැකි කාරණයක් වන අතර මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වයේ පවතින දෝෂ සහගත තත්ත්වයක් හේතුවෙන්
ගුවන් නියමුවන් අයහපත් කාලගුණයට නිරාවරණය දීම, සාගරයට ඉහලින් පියාසර කිරීම සහ රාත්‍රී කාලයේ පියාසර කිරීම වැනි තත්ත්වයන් යටතේදී ඉතා ඉහළ ශරීර සෞඛ්‍යකින් හෙවි පුද්ගලයෙකු තුළ පවා මෙම ව්‍යාකූල තත්ත්වය මතුවීමට හැකි. එමෙන්ම දෙවන් අනතුරු සිදුවීම සඳහා පුපුර්ම ද්‍රව්‍ය යොදා ගැනීම, යානාවේ ඉන්ධනවලට අපද්‍රව්‍ය මුසු කිරීම, ගුවන් යානාවේ වායු සමීකරණ පද්ධතිය තුළට විෂවායු මුදා හැරීම වැනි ක්‍රමවේදයන් පවා යොදා ගැනීමට හැකිවන අතර එයද අප විග්‍රහයේදී මගහැර යන්නට නොහැකි තරම් ප්‍රබලයි. එනමුත් එවැන්නක් සිදු කිරීම සඳහා ප්‍රභූ පුද්ගල ප්‍රවාහනය සඳහා කැපකොට ඇති යානාවන් නඩත්තුව පිණිස යොදවා ඇති පුද්ගලයින් පොළඹවා ගැනීම හෝ එම ක්‍රමවේදය තුළට තුන්වන පාර්ශ්වයක් යෙදවීමද අතිශය අසීරු කටයුත්තක්. එනමුත් අසර්බයිජාන දේශ සීමාවේදී හෙලිකොප්ටර් යානාව යළි ඉන්ධන පිරවීමක් හෝ වෙනත් කිසියම් හෝ නඩත්තු කටයුත්තක් සිදු කළේ නම් ඉහත කී ක්‍රමවේද එයාකාරයෙන්ම ක්‍රියාවේ යෙදවිය නොහැකි කිසියම් හිඩැසක් නිර්මාණය වන අතර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සැලසුම් කරන්නෙකුට එය ඌමනාවටත් වඩා වැඩි ඉඩක්. එසේ වුවත් එක්වරක් යානාවෙහි ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන් පුරවා ඊට පියාසර කිරීමට හැකි කාලය සහ මෙහිදී මෙම හෙලිකොප්ටරයට පියාසරීමට තිබූ දුර ප්‍රමාණය අනුව යළි ඉන්ධන ලබා ගැනීමක් අසර්බයිජාන දේශ සීමාවේදී සිදු කළේ දැයි කීමට නොහැකි අතර ඒ සම්බන්ධයෙන් කිසිදු නිල තොරතුරක්ද වාර්තා වී නැහැ. එබැවින් කිසිදු නිගමනයකට එළඹෙන්නට තරම් ඉක්මන් නොවීම මේ මොහොතේ වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගයේ වශයෙන් අප යෝජනා කරන අතර අනතුරට හේතු වන්නට ඇත්තේ මෙහි සඳහන් වූ කිනම් හෝ කාරණයක්ද, එසේ නැතිනම් අපට මගහැරුණා වූ වෙන යම් කාරණයක්ද, එසේත් නොවන්නේ නම් කිසියම් හෝ පාර්ශ්වයක් විසින් සැලසුම් කොට ක්‍රියාවට නැංවූ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න අනාගතය විසින් අනාවරණය කරනු ඇති. ගුවන් යානා ශේෂ්ත්‍රයේ දියුණුව සහ එහි අනුගමනය කෙරෙන්නා වූ ක්‍රමවේදයන් වල ස්වභාවය අනුව ගුවන් අනතුරකට මුල් වූ සැබෑ හේතුව අනාවරණය කර ගැනීම කල්ගත වුවද කළ නොහැක්කක් නොවන අතර මේ සම්බන්ධයෙන් වූ තාක්ෂණික කාරණාවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් දැනගන්නට ඔබ කැමති නම් ගුවන් යානා තාක්ෂණය සඳහාම වෙන් වූ අපගේ අනෙක් නාලිකාව වන ඒවියෝක්‍රැට් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කොට දැන්ම ඒ හා සම්බන්ධ වන ලෙසට යෝජනා කරමින් ඔබෙන් සමුගන්නවා. එහි දිගුව එන්ස්ක්‍රීන් එක හරහා මෙන්ම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන්ද ලබා ගන්නට හැකි. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.